ඉදි වඩුන්නවට ආ හිරි වඩුන්නන මෙහෙ ඉදි වඩුන්නව අර කැලෙන් එහා මෙහෙ පැත්ත ආහා හිරි වඩුන්න මේ කැලෙන් එහා එතකොට යන්නේ ඒ දක්වාම මෙහෙට යනවා නේ ආහා ඉදි වඩුන්නියගෙන් හතරනගෙන් කුරුල්ලට යනකයි යනවා කුරු එතකොට හුරුළු බව තියෙන ඊට එහාද ඊට එහා කබරනවට එහා කුරුල්ල හා හා එතකොට යාන්නේ මේකට සම්බන්ධ වෙනවා විගතම නැත්නම් මේකෙන් පටන් අරගෙන යනවා නෙමෙයි අර එන එකම තමයි යන්නේ මේකම තමයි යන්නේ ඒක පිළිවඩුන එකම යනවා මාවැලිය කියලා තමයි කියන්නේ. කුරුලයි කියලා තමයි කියන්නේ. යාන්නේ කියලා වැඩි කියන්නේ නැහැ. අර දෙපැත්ත මැද්දෙන් පේන කන්ද මොකක්ද අර පේන්නේ මේ මේ අරවුල කන්ද නෙමෙයි නේද? අරවුල කන්ද මෙහෙම තියෙන්නේ. ඔය මාතලේ කොහොමද පැත්තද? ඔය ඔය තියෙන්නේ බකමූණ පැත්තේ කන්දක්. ආ මේ බකමූණ පැත්ත ගන්නනේ. අර පේන කන්ද අර මේක මේක මේ මිල්ලේරි මේ මේ පොළොන්නරුව පැත්තද? පොළොන්නරුව පැත්ත. මේ තියෙන්නේ පොළොන්නරුව පැත්තනේ. පොළොන්නරුව පැත්ත. මේ පිටුරංගල මේ සීගේ. ඒකෝ අර පේන්නේ බකමූණ පැත්තනේ. එතකොට මේ මෙහෙ දඹුල්ල මේ දඹුල්ල තියෙනවනේ මේ පැත්තේ දඹුල් කන්ද නේ එහෙම පේන්නේ නැහැ අරකින්ද නේ මොකද්ද මේ අරවුල කන්දින්ද පේන්නේ නැහැ නේ අරවුල කන්දා කියන්නේ ගලතරෙන්ද තියෙනවා ගලතරෙන්ද පේනවා හා හා හරි ගොමුසුදලා සේනාසන තම තනිකරම සංඛ්‍යාවන් කියලා ඉන්නේ මේ කිරිවැල්ලා කන්දිත් ඒවා ඒක සේනාසන තියෙනවා ඒ සංඛ්‍යාවන් කියලා වැඩ ඉන්නේ
බෝඩ් එක තියෙන ඉස්කෝලේ ආ කෙලිම ආපුවම මේ ලවට එන්න පුළුවන් මෙතන ලවට එන්න පුළුවන් නේ ඔය එතන තමයි ටුවරිස්ලා මේ නානි එතකොට මාමා මේ මේ දැන් මේ කන්ද ඇවිල්ලා බඹරකල කන්දනේ බඹරකල කන්දේ තාරන්නේ තියනවාද ඒකෙත් තියෙන ඒකෙල්ලෙන් තියනවාද තියෙනවා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවද වැඩ ඉන්න දෙනම ස්වාමීන් වහන්සේලා දෙනම කේක වැඩ ඉන්නවා ඊට පස්සේ බඹරකලත් ඉන්නවා හොරිකල් පොත්ත තියෙන එතකොට බටහින්නෙත් ඉන්නවා බටහින්නෙත් ඉන්නවා ඊළල්ල කන්දෙත් ඉන්නවා ඒ ගල්ලෙන් ඔක්කොම තියෙනවා ඒ වගේ. ඔව්. පරිණ නටබුන්නේලා හිටපු දැන්. දැන් තමයි මේ ඔක්කොම නේ. ඔව්. කටාරම් කොටපු ගල් ඒවල් තමයි හදලා. කියන්නේ සෙල්ලිපිත් තියෙන. ඔව්. ආහ. ජූර්ය එහෙම තියෙනවද? මේ පෙන්නේ එතකොට බඹරකල කන්ද නෑ කිරිවැල්ලා කන්ද අර පෙන්නේ කිරිවැල්ලා කන්ද මේ පෙන්නේ බඹරකල කන්ද වතුර තියෙනව නේද කොච්චර ඉඩෝරේ ආවත් වතුර නැති වෙන්නේ අපිට වැවල පාර ඇවිල්ලා මේ ඔක්කොට මෙතන හැගෙන ඉස්කෝලේ බෝඩ් එක තියෙනවා මේ තියෙන කළුආගල අර කන්ද තමයි කළුආගල කන්ද. එතකොට කළුආග දැන් අපි කිඹිස්ස පැත්තෙන් මෙහෙට එනකොට එතනින් ඕනනම් කළුආගලට යන්නත් පුළුවන් නේ. පුළුවන්. එතෙන් යනවා නැත්නම් අර වැවල පාරෙන් ආවත් යන්න පුළුවන්. එහෙම පුළුවන්. සේනාසෙන් යන්න පුළුවන් එහෙම පාර කෙලින්ම. හා හා. එතනින් යන්න පුළුවන්. පුළුවන් නේ. ඔතන අර අර චෛත්‍ය දිනේ. ඔව්. චෛත්‍ය පටන් ගන්න මේ විතරම කන්දේකින් සේනාසෙන් තමයි. අපි දැන් චෛත්‍ය පටන් ගන්න තැනද. එතකොට ඒකටත් අපිට බලන්න යන්න පුළුවන් ඒතකොට නේ. පුළුවන් පුළුවන්. පුළුවන් නේ. ආරින් එන්න ඕන පැත්තේ. වැවල පැත්තේ. වැවල නෑ නෑ අපි මෙතන ඉස්සර ඇංගිලා පාරද එන්න ඕනේ මං කිව්වේ මේ මේ පාරට හැරෙන්නේ ඒ ඒ පාරේ චුට්ටක් දුර ගිහම වැවල හන්දිය කියලා මේ 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 සේනසන පාර කියලා ගහලා තියෙන බෝඩ් එක ඒක එන්න ඕනේ දමන පාර කියලා දමන පාර ඔව් දමන පාරෙන් ආපුවම ඒ ගම්මාන මැදින් එන්න තියෙනවා එතන වා හා හා මෙතන තියෙනවා කඳු මෙතන තියෙනවා කළුආගල කන්ද මේ බඹරගල කන්ද ඊට පස්සේ තියෙනවා කිරිවැල්ලා කන්ද එතනින් එහා පැත්තේ තියෙන රැවුල කන්ද ඊට පස්සේ හොරිගල් පොත්ත කන්ද ඉතින් මේ ස්ථාන සියල්ලටම අපි යන්න බලාපොරොත්තු වෙන අපි කම්වාසයෙන් එක කතා කරනවා කතා කරාම අපිට දැනගන්න ලැබුණේ මේ හැම එකකම වගේ පුරාණ ගල්ලෙන් තියෙනවා සෙල්ලිපි කොටපු ගල්ලෙන් තියෙනවා ඒ වගේම මේවා සියල්ලගේම අදටත් ස්වාමීන් වහන්සේලා වැඩවාසය කරන බව තමයි මෙතන ලපවසන්නේ ඉතින් අපි බලමු මොකද මම හිතන්නේ පිදුරංගල සීගිරිය කියන එක අපි සිටීමේ අපේ ලංකා සිටීමේ ප්‍රධාන තැන් දෙකක් විදිහට සලකුණු වෙලා මේවට මිනිස්සු ආවට දැක බලා ගන්න ලොකු ඉතිහාසයක් තියෙනවා කියලා අපි ඊට පරිවාර කඳු වලට අපිට දැක බලා ගන්න පේන්න තියෙන කඳු වලට අපි එන්නේ නැහැ එන්න පුරුදු වෙලා නැහැ ඉතින් සීගිරියට එන යම් පිරිසක් දඹුල්ලේ තියෙන කළුදිය පොකුණට එනවා කළුදිය පොකුණලක අති විශාල ආරාම පද්ධතියක ශේෂ වෙලා තියෙන නටබුන් අපිට හම් වෙනවා ගල්ලෙන් 47ක් තියෙනවා කියලා තේනින්න නිලධාරීන් අපිට කියනවා අපි හිතන 47ට වඩා ඒවට තියෙන්න ඕනේ කියලා කාර්තක යුගයේ සාතන්වන්තර වැඩිහිටිය කළුදිය පුකුණ 500ක් තියෙනවා. ලෙන් 500ක් තියෙනවා කියනවානේ. ලෙන් 500ක් කියනවා මේ එතන මේ මොකද්ද මොකද්ද රවුල කන්දේ ගල්ලෙන් 47ක්ද කොහෙද හොයාගෙන තියෙන්නේ. ඒකෙත් තියෙනවා නේද? හොඳයි මේ මේ ප්‍රදේශයේම ගල්ලෙන් 500කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන බව මිනිස්සු ගම්වාසීන් පවසනවා ඉතින් ගමේ ඉන්න මිනිස්සු තමයි මේ තැන් වලට යන්නේ ගමේ ඉන්න මිනිස්සු තමයි මේව ගැන තොරතුරු දන්නේ මේ වැවේ මේ කන්දේ මේ කුඹුරේ
සුවය විඳින්නේ මිනිස්සු. ඉතින් අපි මේ මිනිස්සුත් එක්ක කතා කරාට පස්සේ මුගක් තොරතුරු අපිට දැන කියා ගන්න හැකියාව ලැබෙනවා. හොඳයි. අපි ආරාධනාව තමයි මේවට එන්න බලන්න මේවා පුරාණ ඉතිහාසයේ අති සුවිශේෂී තැන්. අපි සීගිරියට විතරක් සීගිරිය ප්‍රධාන තැනක්. ඊට පස්සේ දඹුල් මේ දඹුල් රට දඹුල් රටේ දඹුල්ල ප්‍රධාන තැනක් දඹුල් වෙන ප්‍රධාන තැනක් විදුරංගල ප්‍රධාන තැනක් දඹුල්ල කළුදේ පොකුණ ප්‍රධාන තැනක් ඒ වගේම මේ අපි කියපු කිරිවැල්ලා කන්ද රවුල කන්ද බඹරගල කන්ද කළුවාගල කන්ද මේවා සියල්ලම මේ දඹුල් රටේ ප්‍රධාන ස්ථාන අරහතුන් වහන්සේලා වැඩ හිටිය තැන්. ඉතින් මේ වැව අපේ කොවි මහතුරුගෙන් අහුවාම වතුර එහෙම ප්‍රශ්නයක්ද කියලා වතුර ප්‍රශ්නයක් නැහැ තුමලට මේ අතීත රජ දවසේ රජදරුවන් කරපු මේ වැව් වලින් අදටත් ප්‍රයෝජන ගන්නවා ඒ වගේම අදටත් මේ රටේ වත සපයන්න ලොකු දායකත්වයක් දෙනවා. ඉතින් ලොකු ඉතිහාසයක් සංග වෙලා තියෙන දඹුල් රටේ ඉතිහාසය අපි මේ විදිහට කතා කරනවා. රජ පරපුරෙන් පසු වන දහසක් කල් පුරාවට පවතින ගෞතම බුද්ධ ශාසනය පිහිටු වූ ගෞතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙළයේ සත්‍ය හෙළිදරව්වලි